ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නයේ අවසරයි අප හිතාදර කණ්ඩායම් නායක එඩ්වඩ් ගුණසේකර මැතිතුමනි ඒ වගේම මාත් සමග හැම විටම අප කැප වෙලා වැඩ කටයුතු කරපු අපේ හිතවත් අපේක්ෂක හසිත විජේසිංහ මැතිතුමනි බලයලක් නියෝජිත රෝස් ප්‍රනාන්දු මැතිනියනි ඒ වගේම හිතාදර අපේ අපේක්ෂක තුමන්ලා වන කාවින්ද ජයවර්ධන මැතිතුමා हर्षन राजकरुणा मेतितुमा विजितमुनि सोईसा मेतितुमा चंद्रसोम सरणलाल मेतितुमा यू जॉर्ज फेरेरा मेतितुमा एवागे मबुतुमानलागे हिटपु संविधायक अपहितवत अमात्य रंजन रामनायक मेतितुमा उपुल देव वनवासर मेतितुमा प्रमुख समावेंद अपे सिरास अपेक्षकतुमा सीरुम प्रादेशी सभा मंत्री तुमानला मंत्री तुमियानला दिवलपितिय मैथिवर्ण कोट्टासे दयावर हितादर मौवरुन पियवरुन सहोदर सहोदरियन उब सैम सीरु दिनागिन्म अवसर अद दिन मम विशेष सतुटक् लबनवा रणसिंह प्रेमदास मैथितुमागे जनसविय वेडसटहनिन पोषणे वुनु දියුලපිටිය මැතිවරණ කොට්ටාසයට ඇවිල්ලා සමගි ජන බලවේගයේ ජයග්‍රහණයේ උදෙසා දුරකතනේ දිනුම උදෙසා ඔබ සියලු දෙනාම අමතන්නට අවස්ථාව ලැබීම ගැන අද වන විට कोविड-19 वायरस तुलिन रटे जनता इमहत दुगकट पत्तेला मुनु रटम आर्थिक प्रपातेकट वेटिला दिवेन बहु दिना करकिया गन्नट बैरिव असरन वेला सिटिन මේ අසරණ වෙච්ච පීඩණයට ලක් වෙච්ච අසහනයට ලක් වෙච්ච අප හිතාදර දියුලපිටිය කොට්ටාසේ ජනතාවනි ඔබ සියලු දෙනාම රකින්නට රට සුරකින්නට ජනතාව රකගන්නට සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගය සිටිනවයි කියන එක මම මේ අවස්ථාවෙන් කියන්න කැමතියි මිත්‍රවරුනි අද මුළු රටම බලාගෙන ඉන්නේ තමන්ගේ ජනවරමට යුතුයකම ඉෂ්ට වෙනකන් 69 ලක්ෂයක් රටේ ජනතාව වෙනසක් ඕනේ කියලා අලුත් ආණ්ඩුවක් පත් කරගන්න එදා රටට ඉදිරිපත් කරා මේ දිවිවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ නිර්මාණය වුණු තේජස්වන්ත ආණ්ඩුවයි මේ දිවිවන්නේ
රට සුරකින්න ආණ්ඩුවයි ජනතාවට සේවය කරන ආණ්ඩුවයි මෙහෙම තමයි රටට තර්කයේ ඉදිරිපත් කරේ නමුත් ආණ්ඩුව බිහි වෙලා වසරක්වත් ගත වෙලා නැහැ මුළු රටටම ඔප්පු වෙලා තිබෙනවා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්න බැරි ආණ්ඩුවක් රට දෑ වෙනුවෙන් තීන්දුව තීරණ ගන්න බැරි ආණ්ඩුවක් පීඩනයට පත් වෙච්ච ජනතාවට සහන ලබා දෙන්න බැරි ආණ්ඩුවක් ජනාධිපතිවරණයෙන් පස්සේ අවුරුද්දක්වත් ගිහිල්ලා නැහැ රජේ පැටිකිරිය මුළු රටටම හෙළිදරව් වෙලා හමාරයි මිත්‍රවරුනි කොවිඩ් වසංගතයෙන් එක දෙයක් හොදාකාරව ඔප්පු වුණා මොකද්ද ඔප්පු වුණේ 69 ලක්ෂයක් ඡන්දගත්තු රජය රටේම පවුලකට දුන්න වටිනාකම මේ හැම පවුලකම වටිනාකම කීයද රුපියල් 5000 ඒක තමයි තමුන් නාන්සරට දුන්නු වටිනාකම ඒ වටිනාකමට අමතරව එක පිට එක බොරු ගැහුවා කරුණාකරලා අමතක කරන්න එපා ඔබ සියලු දෙනාගේම මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල කැපුවයි කියලා කිව්වා කිව්වද නැද්ද කිව්වද නැද්ද කිව්වා ඒක තමයි ඇත්ත කතාව හැබැයි මැයි මාසයේ බිල එනකොට ගෙවල් වලට මාර්තුත් එකතු කරලා අප්‍රේලුත් එකතු කරලා මැයි එකක් දාලා ඒත් අමතරව රතු නිවේදනයකුත් ගහලා තියෙනවා මගේ ඇස් දෙකට මම බිල් කීපයක් දැක්කා ඉතින් මිත්‍රවරුනි මම පැහැදිලිවම කියනවා ජනතාවට ආණ්ඩුව කිව්වනම් මාර්තු අප්‍රේල් විදුලි බිල ගෙවන්න එපයි කියලා තමුන්නාසලත් ඒ විදුලි බිල ගෙවන්නට අවශ්‍ය නැහැ රජයේ යම් කිසි දෙයක් වගකීමෙන් කිව්වහම ඒක ආපහු ආණ්ඩුවටම පැහැර හරින්නට බෑ ඒ විතරක් නෙමෙයි සැමන් වලට පරිප්පු වලට පාලන විලක් දැම්මා පාලන විලේ වලංගු කාලය දින 15 දැන් සැමන් පරිප්පු විතරක් නෙමෙයි අනිත් හැම දෙයකම මිල ඉහළ ගිහිල්ලා මට තිබුණාද එළවලු ටිකක් අරගෙන ඇවිල්ලා තමුන්නා සැලකින් අහන්න දුකද සැපද කියලා ඇත්ත කතාව මොකද්ද අද මේ රටේ තිබෙන්නේ ජනතාව ගැන හිතන රජයක් නෙවෙයි අද මේ තිබෙන්නේ තමන් ගැන හිතන රජයක් තමන් නැතුළු තමන්ගේ පවුලේ සමාජිකයින් නැතුළු ගජමිතුරු සංගම් වලට සලකන රජයක් පවණයි ගජමිතුරු සංගමයට සලකන නිසා තමයි අද හාල් මාෆියාව මේ වර්තමාන ආණ්ඩුව පාලනය කරන්නේ විවිධ මාෆියාවල් මේ ආණ්ඩුව පාලනය කරනවා ඊළඟ මාෆියාව තමයි සීසර් ලගේ මාෆියා ඔබතුමන්ලට මතක ඇති ආර්ථිකය නැවතත් වරක් ගොඩ නැගෙනකම් වාරික පැහැර හරිපු අයට බයිලන් දෙපයි කිව්වා ඒ වාහන සීස් කරන්න නැtei කිව්වා යලිත් පරක් ආර්ථිකය ගොඩ නැගෙනකම් දැන් මොකද වෙලා තියෙන්නේ ඇඳිරි නීතිය මදක් ලිහිල් කරා පමණයි පටන් ගත්ත සීස් කරන මාෆියාව
හැම දෙයක්ම සීස් කරන්න. ත්‍රිරෝදරත රියදුරන් වෙනුවෙන් හඬක් නැගෙන ඒ සුනිල් ජයවර්ධන වීරයා වෙනත් ත්‍රිරෝදරත රියදුරෙකුගේ අයිතිකරුවෙකුගේ ත්‍රිවිලරේ ගැන කතා කරන්න ගිහිල්ලා මරුමුවට පත් වුණා. ම්ලේච්චින් කොට්ටාසයක් ඝාතනය කරා. දැන් මේ රජය සීසර්ලගේ ග්‍රහණයටත් ලක් වෙනවා. ඒ විතරක් නෙමෙයි මොහොතකට හිතලා බලන්න අපි හැමෝම දන්නවා තව මාස 6-7කින් බොහෝ දුරට ලෝකේ ආර්ථිකයත් රටේ ආර්ථිකයත් හරිමකට යනවා. අපේ යුතුකමක් තිබෙනවා නැවතත් වරක් ආර්ථිකය සක්‍රිය වෙනතුරු අපේ රටේ ජනතාවට සහන ටික ලබා දෙන්න. මම මේ රජයට කියන්න කැමතියි මේ රුපියල් 5000 සහනේ අපේ රටේ ජනතාව සෑහීමකට පත්වන්නේ නැහැ. අපි කියනවා 4 දිනක් ඉන්න පවුලකට මාසයකට ජීවත් වීම සඳහා අඩුම ගානේ රුපියල් 20000ක්වත් අවශ්‍යයි කියලා රජයේම සංඛ්‍යාලේඛන ඔප්පු කරනවා. එසේනම් අපේ රටේ ආර්ථිකය නැමතත් ගොඩනැගිනකම් අඩුම ගානේ මාස 6කටවත් හැම පවුලකටම රුපියල් 20000ක් ලබා දෙන්න ඕන. මේ රජයට කියනවා ඔබලට ඒ කරන්න බැරි නම් ඒ කරන්න පුළුවන් සමගි ජන බලවේගය අනිවාර්යෙන්ම දුරකතමින් දිනලා 20000 සහනාධාරය ලබා දෙනවමයි කියන එක අපි මේ අවස්ථාවේ කියනවා. මිත්‍රවරුනි කවුරු හරි ප්‍රශ්න කරොත් කොහොමද 20000 දෙන්නේ කියලා අපි කියන්නම් කොහොමද 20000 දෙන්නේ. අපි ඩොලර් ලක්ෂ 400ක ක්‍රිකට් ක්‍රීඩාංගන හදන්නට යන්නේ නැහැ. ඒ මුදලින් අපි 20000 ලබා දෙනවා. කොමිස් කුට්ටි කඩා ගන්නට නිර්මාණය කරපු ගිනිපොලි අධිවේගී ව්‍යාපෘති කොන්ත්‍රාත් අපි අත්සන් කරන්න යන්නේ නැහැ. අත්සන් කරපු ඒවත් අපි අහෝසි කරමු. ගල්කිස්ස දෙහිවල වෙරළ තීරුව ගොඩනගන්නට ලක්ෂ 8900ක් මූදු වැලි වලට පමණක් වියදම් කළා දිවෙනවා. අපි ඒ වගේ නාස්තිකාන වියදම් කරන්නේ නැහැ. මුළු රාජ්‍ය සම්පතම යොදනවා රට ගොඩනගන්නට, රටේ ජනතාවට ශක්තිය ලබා දෙන්න. මං කියනවා මේ රජයට පාඩමක් ඉගෙන ගන්න ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ डेमोक्रेटिक पक्षे रिपब्लिकन पक्षे हेमदाव रंडु करनो रंडु कैसे वेता अमेरिकानु जनता अमेरिकानु डॉलर ट्रिलियन देखा ही दसम तुना लबा दी रहती बिनो वो यहाँ पे किरणो वागे में सोच्चम पंदा हट लबा गन्ने ट बहुत टुए मंत्री वाले अलग वेदे बैठे ने टावसिन है කෙලින් ඇමරිකාවේ චෙක් එකකින් ගවන්නේ ගෙදරට ඩොලර් දහස් ගණන් හැම පවුලකට. මොකද හේතුව මේ අන්තර්කාලීන මාස 6-7 ජනතාව රැකගන්න, ජනතාව ආරක්ෂා කරන්න. එංගලන්තයේ මුදල් ඇමතිතුමා හැම කර්මාන්ත ශාලාවක සේවය කරන ඒ කම්කරුව වෙනුවෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව දෙනවා 180ක් වැටුප ආම්පුත්තු ගෙවන්න ඕන 120යි. මොකද්ද එහෙම කරන්න හේතුව? එහෙම කරන්න හේතුව තමයි මාස 6-7ක් ඉතින් පසුව රටේ ආර්ථිකය නැවතවරක් ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙනකල් අපේ රටේ මිනිස්සු රැකගන්නට ඕන, ආරක්ෂා කරන්නට ඕන, ශක්තිමත් කරන්නට ඕනේ කියන මතයේ ඉඳගෙන තමයි එංගලන්ත රජය කටයුතු කරන්නේ. බංග්ලාදේශයේ මොකද වෙන්නේ? ආණ්ඩුව මුළු පඩියම ගෙවනවා. පෞද්ගලික ආයතනවල පෞද්ගලික කර්මාන්ත ශාලා.
Bangladesh, America, England, the current Puruana, Mitravuni. I appear at a berry. Look at the heat. Hemoma, Ekatekuela, may Rajeta Tiena
එකම විපක්ෂය මේ රජයට තියෙන එකම අභියෝගය සමගි ජන බලවේග අපි ළඟ දේශපාලන ඩීල් නැහැ අපි ළඟ දේශපාලන කුමන්ත්‍රණ නැහැ අපේ තියෙන එකම කිවිසුම පොදු ජනතාවන තමුන් ආශිරත් සමගයි දැන් ඩීල් කාර්යෝ වෙනම වෙන් වෙලා ඉන්නේ ලස්සන වීඩියෝවක් තියෙනවා මිත්‍රවරුනි රුවන්වැලි සෑය අවියස ජනාධිපතිවරණයේ අවසන් වෙලා දින කීපයයි ඩීල් කාර්යෝ කොළිවට යනවා හෙලිකොප්ටරින් බහැලා කවුරු හරි දැකලා නැත්තම් ඒක බලන්න බොහොම ලස්සන දර්ශනයක් විලි ලැජ්ජ නැතුව කූහඬ වැද්දේ ඩීල් කාර්යෝ ටික යනවා ඒ ඩීල් කාර්යොන්ට කිසිදාක ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්නේ තියෙන්නේ තමුන්නාන්සලා තමුන්නාන්සලා තියෙනවා බඩගින්නේ ප්‍රශ්නේ තමුන්නාන්සලාට තියෙනවා දුකටපත්තුණු ප්‍රශ්නේ තමුන්නාන්සලාට තියෙනවා ආදායම කඩාවැටීමේ ප්‍රශ්නය ව්‍යාපාරයේ කඩාවැටීමේ ප්‍රශ්නය කඩවණ්ඩියේ ව්‍යාපාර නතර වීමේ ප්‍රශ්නය ඒ ප්‍රශ්නේ තමුන්නාන්සලාට තියෙනවා අන්න ඒ ප්‍රශ්න පිළිබඳව විසඳුම් ලබා දීමේ ගිවිසුමයි සමගි ජන බලවේගය ඔබතුමන්ලා සමගත්සම් කරලා පස්වෙනිදට ඓතිහාසික ජයග්‍රහණයක් දුරකටෙන් අපි ලබා ගන්නවා කියන එක මේ අවස්ථාවේදී අරගෙන 123ක් ග්‍රාම සේවා වසන් තියෙනවා 315ක් ගම්මාන තියෙනවා සමහරෙකුට ප්‍රශ්නයක් තියෙනවා නම් මේ දියුල පිටියේ මේ ගම්මානවල ජනතාවගේ අනාගතය පිළිබඳ කාටවත් කියන්න බෑ අපේ අපේක්ෂකයා හසිත ඒ වගේම රෝස් ප්‍රනාන්දු මැතිණිය මෙතුමන්ලා ගිහිල්ලා තියෙනවා මේ ගම්මාන 315 නමුත් පහුගිය කාලේ සිදුවේ මොකක්ද ඡන්දේ ගන්නවා කොළඹ පයින් ඡන්දේ ගන්නවා කොළඹ පයින් මේක මිත්‍රවරුනි කොළඹින් දියුල පිටියට සලකන යුගය නතර කරලා මේ ගමෙන්ම මේ ගම්පහ දිස්ත්‍රික්කෙන්ම මේ පුණ්‍ය භූමියෙන්ම තමුන්නාන්සලාට ශක්තිය ලබා දෙන හයිය ලබා දෙන හසිත රෝස් ප්‍රනාන්දු මැතිණියවත් පත් කරගන්න ඒ පත් කිරීමත් සමග දේවුල පිටිය සංවර්ධනේ සුර පුරයක් බවට අපි පත් කරනවායි කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න යමි. මේ දීර්ඝව කතා කරන්න අමාරුයි. අද දවසේ රැස්වීම 10ක්. දැන් ඊළඟට යන්න තියෙනවා අපිට තවත් බලමණ්ඩල දෙකකට තවත් රැස්වීම් දෙකකට. ඒ යන්නට පෙර හසිත විජේසිංහ මැතිතුමා පක්ෂ වෙනුවෙන් විශාල කැපකිරීමක් කරපු පුද්ගලෙක්. තමන්ගේ පියා පක්ෂ වෙනුවෙන් ජීවිත පූජා කරනවා. ඒ වගේම හැමදාම නිරතුරුවම අපි වෙනුවෙන් නැගී සිටියා. මාත් සමග හිටගත්තා. හැබැයි මට දුකයි මේ මල් ළඟට ඇවිල්ලා එක දාපු කීප දෙනෙක් අද මේ ඉන්න නැහැ. මන්ත්‍රීගම් නැති වෙයි කියලා බය වෙනවා. කවුරුත් බය වෙන්න අවශ්‍ය නැහැ කාගේවත් මන්ත්‍රීකම් නැති වෙන්නේ නැහැ ඒ මන්ද පස්වෙනි දෙන් පස්සේ සීදිපොත ලොක්ක වෙන කවුරුත් නෙවෙයි මමයි ඒ නිසා ඔය කවුරුත් බියගුළු වෙන්න එපා මේ අපේ රටේ ජනතාව නිවට බියගුල්ලන් නෙවෙයි දකුණු පාය පෙරට තබලා දෙකින් එකක් තෝරගෙන අපිත් එක්ක එකතු වෙන්න. එහෙමනේ එඩිතර ශ්‍රී ලාංකිකයෝ. ඒ නිසා විශේෂයෙන්ම තමුන්නාසලට කියන්න කැමති රෝස් ප්‍රනාන්දු මැතිණියට අපේ හසිත මැතිතුමා වගේ මාත් එක්ක හැම වෙලාවෙම හිටගත්තු පුද්ගලෙයි. මාත් එක්ක හිටගත්තු නිසාම තිබුණු දේවල් ඔක්කොම නැති කරා. කැබිනි කැටිලි වලට ලක් වුණා. අද ഇതുමියක් හසිතත් සමග අත්‍යල් බඳගෙන මේ දියුල පිටිට දෙවන් තහයියක් ලබා දෙන්නට සැදී පැහැදී සිටිනවා. මම එකක් කියන්න කැමති විවුර්තව. හසිත මැතිතුමාගේ රෝස් මැතිණියගේ
අනාගතය මම බාර ගන්න. ඒ ගැන කවුරුත් අහිතක් හිතන්නේ නැහැ. කියන දේ පිටිගත කර ගන්න. අමතක වෙන්න. දෙදෙනාගේම අනාගතය මම බාර ගන්නවා. ඒ වගේම දෙදෙනාම නියෝජනය කරන දියුළු පිටියේ දුක් විඳින ජනතාව දියුළු පිටිය ආසනයේ සියලුම ජනතාව රැක බලා ගන්නට අපි කටයුතු කරමු. අවසාන වශයෙන් අද ගරු එඩ්වඩ් ගුණසේකර මැතිතුමා ගරු හර්ෂණ රාජකරුණ මැතිතුමා ගරු රංජන් රාමනායක මැතිතුමා ගරු විජිතමුනි සොයිස මැතිතුමා ගරු කාවින්ද ජයවර්ධන මැතිතුමා චන්ද්‍රසෝම සරණලාල් මැතිතුමා ජෝර්ජ් පෙරේරා මැතිතුමා මේ අනාදී වශයෙන් අපේක්ෂකතුමන්ලා මේ අවස්ථාවට සහභාගී වුණා. දක්ෂ හපංකන්ත වෙන 21 දෙනෙක් අපි ඉදිරිපත් කළා. දියුණු පිටියට ශක්තිමත් නායකත්වයක් ලබා දෙන්න. හසිත විජේසිංහ රෝස් ප්‍රනාන්දුව ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණය කරනකොට මම ඔබතුමන්ලාට කියන්න කැමතියි දැනටමත් සමගි ජන බලවේගී අපි දියුළු පිටියේ සංවර්ධන පදනම හදලා ඉවරයි. ඔය අනික් ඇත්තොත් සමග ජන බලවේගත් අතර වෙනස මේකයි. අපි සංවර්ධන පදනමක් හදලා තිබෙනවා. බලයක් තිබුණා හෝ නැතා හෝ අපේ සමග ජන බලවේගය රටේ හැම මැතිවරණ කොට්ටාසයකම සංවර්ධන පදනම් හදලා අපි තමුන්නාසලාට නිරතුරුවම සේවයක් කරනවා කියන එකත් මේ අවස්ථාවේ වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒක තමයි අනික් කණ්ඩායමක් අපිත් අතර තිබෙනා වූ පැහැදිලි වෙනස. ඒ නිසා ජන සභියෙන් පෝෂණය වුණු දියුළු පිටියේ ජනතාවනි තමුන්නාන්සලා මේ හයිය මේ වරම සමගි ජන බලවේගයට දුරකථනයට ලබා දෙන්න. සමගි ජන බලවේගය කියන්නේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා අනුමත කරපු බලවේගය. එතුමා තමයි මාව සංධානයේ නායකයා කරේ. මාව අගමැති අපේක්ෂකයා කරා. මාව නාම යෝජනා මණ්ඩලයේ සභාපති කරා. ඒ ඔක්කොම කරලා කිව්වා සජිත් ඔයා මහලේකම්වරයෙකුත් පත් කරගන්නේ කියලා. ඒකත් මම කරා. ඒ නමත් අනුමත කරා. අනුමත කරලා මේ ගමන යනකොට විසවන්නට දින කීපයක් තියලා කකුල් මාට්ටු දැම්මා. ඉතින් මේක ගැන මම පුදුම වෙන්නේ නැහැ. ජනාධිපතිවරණය කකුල් මාට්ටු දාපු එකේ දැන් කකුල් මාට්ටු දමනවා කියන එක ගැන අමුතුම කාරණාවක් නෙමෙයි. අන්න ඒ නිසා මම කියනවා සියලුම දෙනාට මේ දියුණු පිටියේ කොට්ටාසයේ සියලුම දෙනා ලෑස්ති වෙන්න අලුත් ගමනකට අලුත් වැඩපිළිවෙලකට අලුත් දර්ශනයකට. අවසාන වශයෙන් මගේ පියාණන්ගේ වචන කිහිපයකින් මගේ කතාව අවසන් කරනවා. පොදු ජන සැපත අපේ සැපත සමගි ජන බලවේගයේ පොදු ජනවාදී වැඩපිළිවෙල තුලින් අපි පොදු ජන සැපත නිර්මාණය කරනවාමයි කියමින් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි දෙවි පිහිටයි අසලාමු අලයිකුම් වණක්කම් බොහොම සතුටුයි. පසුගිය මහමැතිවරණයේදී ගම් පාටිස්ත්‍රික්කේ ප්‍රථම අවස්ථාවේ මනාප ලබාගෙන ඔබට අපට සෑහෙන මහත් සේවයක් කරපු විනෝ නියෝජ